දවසක ඉදිකිරීම් කටයුතු වල යෙදී සිටියේදී අසල තිබූ පැතිබැම්මක් කඩා වැටීමෙන් ඊට යටවීමෙන් පුත්කලයා මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. මේරිකම තවලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදී මෙම පුත්කලයා අනතුරට ලක් වූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් එක්ව පසිවත් කර ඔහු මීරිකම රෝහලට ඇතුළත් කිරීමට පියවර කණු ලැබුවා. එවන විටත් ඔහු මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ. මාර්ග ව්‍යාපෘතියකට බව අඟවමින් අම්පාර අඩාල චෙන ඔලුවිල් එක ග්‍රාම නිලධාරී වසමේ නීති විරෝධී ලෙස පස් කැපීමේ ජාවාරමක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළා. ඒ වන විටත් පස් කිව් 500කට ආසන්න සංඛ්‍යාවක් කපා ඉවත් කර තිබු අතර සැකකරුවන් දෙදෙනෙකු හා වාහන දෙකක්ද පොලිස් බහරයට ගැනුණා. කේරළ කංචා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 14ක් සමග සැකකරුවෙකු කඳාන දුම්රිය පොළ අසලදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. ඒ ගෝණහින කඳුරේ නිලධාරීන් කළ වැටලීමකදී මෙතර යාපනයේ ප්‍රදේශයේ දිගු කලක් තිස්සේ හෙරොයින් ජාවාරමේ යෙදී සිටි කාන්තාවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 760ක් සුවක් ගැනුණා. නීති විරෝධී මත්කරල් 12ක් සන්තකයේ තබාගෙන සිටි රබුක්කන ඊරියකොල්ල ප්‍රදේශයේ පුත්කලෙකුද අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසනවා. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රබුක්කන පොලිස් ස්ථානයේ වෙත බහර දීමටයි කටයුතු කෙරුණේ.